අයබන්ට ඔය සෝශල් මීඩිය පාචි කරනවාන් දැන්ටමත් දන්න ඇති පසුකි දවසක ලොකු සෝෂල් මීඩිය තුළ වයිරල් වුණු වීඩියෝ කීපයක් තිබ්බා. අම්ම කෙනෙකින් දරුවෙක් තාත්තා අම්මට කියන්නතු වැරගෙන ඩුබායි කියපු සිද්ධියක් සම්බන්ධව ලංකාව නිලියක් වන මහේෂි මදු සංකත් ඒ ගැන කතා කරලා තිබ්බා. ගොඩක් අය සෝෂල් මීඩියාවල අම්මගේ පැත්තටත් තාත්තගේ පැත්තටත් කතා කරලා තිබ්බා. පවුල් ප්‍රශ්න වලට මැදිහත් වෙන්න එපා, පවුල් ප්‍රශ්න අපි දන්නේ නැහැ, ඒ වගේ දේවල් කියලා. ඉතින් මේ ඊයේ පෙරද ආයෙත් සෝෂල් මීඩියා තුළ ඒ දරුවගේ අම්මා වාර්තා කරලා තියෙනවා, එයාට එයාගේ දරුවා හම්බුණා කියලා. ඉතින් ඔයා මේ දකින්නේ ඒ වීඩියෝ එක. ඒ වීඩියෝ එකේ තොරතුරු වාර්තා වෙන්නේ එයා පියා විසින් රැගෙන ගිය දරුවා ආය මවට බාර දුන්නා කියලා. ඇති මොකද මගේ පාගේ දස්සර ටික්ටොක්යක් වැරලුනා පොඩි එක්කෙනා මාත්‍යවරාට රඟීල කියලා. මේ ඉන්නේ මගේ පොඩි බබා. මට බබා හම්බුණා. මම ඩුබයි රටට ගිහිල්ලා ලක්ෂ 10ක් වීදම් කරගෙන ඒ රටට ගිහිල්ලා එම්බසිය මාර්ගෙන් මක් උසාව නියෝගය අරගෙන එම්බසිය මාර්ගෙ මගේ ළමයව ගත්තා. ඒ වගේම මට හැමෝම ටික්ටොක් වලින් ෆේස්බුක් වලින් හැමෝම මගේ දුක සතුට බෙදාගෙන කෝල් කරලා හැමෝම මට උදව් කරා. ඒ වගේම මතක් කරන්න ඕන මහේෂ් මිස් ගොඩක් ස්තුතියි. මහේෂ් මිස්ත් මට වචනකින් හරි උදව් කරා අම්ම කෙනෙක්ගේ වේදනාව තේරෙන නිසා. ඊට පස්සේ කියන්න දෙන්නේ මට ගොඩාක් මේ රටවල් වල මිනිස්සු උදව් කරා. මේ ළමයා හම්බේ යමයා දැන්දෙපා ඔයාලට වර්ගස්ථානයි කියලා හැමෝම මට උදව් කරා. ඒ වගේම ආලාගේ පීටෙන් තමයි මට මේ ළමයා හම්බුනේ. ඊට පස්සේ කියන්න ඕන මට මගේ මාත්‍යා චුද්නාදා තිබ්බා. මට වෙන මාත්‍යෙක් ඉන්න සම්බන්ධයක් තියෙනවා කියලා. මට ඒව සම්බන්ධයක් තියෙනවා නම් මගේ පොඩි එක්කිනම යාගෙන දුබයි රජ්ජු කියන්නේ. මගේ පොඩි එක්කිනම මට හම්බුණා. දැන් මගේ පොඩි එක්කෙන ප්‍රක්‍රමන්ත මම බොහොම ශෝකයෙන් ජීවත් වෙනවා. මට කවුරුත් ඕනේ නැහැ. මට ඕනේ මගේ පොඩි එක්කෙනා විතරයි. ඒ පොඩි එක්කෙනත් මම ගත්තා. හැමෝටම ගොඩක් ස්තුතියි. වචනකින් හරි උදව් කරපු හැමෝටම. ගොඩක් ඩුබයි වල ඉන්න මගේ සහෝදර දෙන්නේ. ඒ සහෝදර දෙන්නා මට ගොඩක් උදව් කරා. ඒ තමයි මම හිටියේ. මගේ දුක සැප හැම දෙයක්ම ජොක් වෙන මොකද දාගෙන ඉන්දසිය වල දුවලා දේව කළා. ගොඩක් ස්තුතියි. ඔකේ තව දෙක කියන තියෙනවා. මගේ පවුල් කට්ටිය, මගේ ගමේ කට්ටිය, නේදාය හැමෝම මට උදව් කරා. මට ලක්ෂ 10 දෙන්න විදිහට හැමෝම උදව් කළා තමයි මම ඒ රටට යව්වේ. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. මට මගේම වෙන දැකලවත් ගන්න නැති, හඳුනන්න නැති කෝල් එකකින් හම්බුණ අක්කල දෙන්නෙකුයි අයියෙකුයි ඉන්නවා. ඒ අක්කටයි අයිය අක්කල දෙන්නටයි අයියටයි ගොඩාක් ස්තුතියි. ගොඩාක් පින් යාක් මගේ සහෝදර වෙන්නේ ඇති. ඒගොල්ලෝ ගොඩාක් මට උදව් කරා ලංකාවට එන්න. එහෙදි සල්ලි භාගේ හැම දෙයකින්ම ඒගොල්ලෝ මට උදව් කරා. ඒ අක්ක දෙන්නටයි අයියටයි ඇත්තටම කියනවත් යන කියන්නේ මගේ සහෝදර දෙන්නෙක් වගේ. මට හැමෝටම හැමෝම මට මගේ පුතාගේ එකට ගොඩක් මට කමෙන්ට් දැම්මා. ඔයාට නම් බෙහෙවි මෙහෙමයි කියලා. ඒ වගේම මට ගොඩක් කට්ටිය බැන තිබ්බා. අර ඩුබයි සුද්ද කෙනෙක් කියලත් මට දැන්න තිබ්බා. කමන්නේ ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. මේ දැනුම් කට්ටියට ගොඩාක් ස්තුතියි. මගේ ළමයට හම්බුණා. මම බරදක් නොකරපු හිඳ තමයි ඉදින් දෙවිය හරි මට මගේ ළමයට බාර දුන්නේ. හැමෝටම ගොඩක් ස්තුතියි මගේ දොල්දරාට. මට වචනකින් හරි කතා කරලා මගේ දුක සැප අහලා හැම දෙයකින්ම උදව් කරා. හැමෝටම ගොඩක් ස්තුතියි.